සාදරයෙන් පිළිගන්නවා දසිත් බ්‍රෝ YouTube channel එකෙන් ගෙන එන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් ඕගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ කොහොමද සාමාන්‍ය වෙබ්සයිට් එකක් ඔයා විසින්ම නිර්මාණය කරන්න කියලා. හරි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අමතක නොකර මගේ YouTube channel එක subscribe කරන්න වගේම මගේ මේ වීඩියෝ එක ෂෙයා කරන්න වාගේ යාළුවන්ටත් බලන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. හරි. ඉතින් දැන් අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් ඉස්සෙල්ලාම කරන්න තියෙන වාගේ notepad එක open කරගන්නවා. ඔයාගේ Windows computer තියෙන computer එකේ තියෙන notepad එක open කරගන්න. ඉතින් ඕගොල්ලෝ දැන් හිතනවා ඇති මොකද මේ notepad එක open කරන්න කියලා. ඉතින් අපි වෙබ්සයිට් එක නිර්මාණය කරද්දි notepad එකක් වගේ text document එකක් වගේ දෙයක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ notepad එක වගේම අපිට තවත් බොහෝ app බලා ගන්න පුළුවන්. ඉතින් මේ එක උදාහරණයක් විදිහට මම දැන් තමයි පාවිච්චි කරන වෙන මේ Sublime text ඒ වගේම තව තියෙනවා Microsoft Visual වගේ ඊට පස්සේ notepad එකේ විවිධ versions තියෙනවා. ඉතින් මේ විදිහට ගොඩක් දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන යන්නේ මේකේ මුල් ටික බේසික් ටික. ඉතින් අපි ඉස්සෙල්ලාම notepad එක open කරගමු. ඉතින් ඊට පස්සේ දැන් අපි notepad එක open කරගන්න ඕන. ඉතින් මම මේ විදිහට notepad එක open කරගත්තා. ඊට පස්සේ අපිට තියෙන මෙන්න මේ notepad එකේ ඔයාට පුළුවන් නිකම්ම type කරන්න. ඔයා එහෙම හිතනවා නම් ඒක වැරදි. ඔයාට මේකෙදි codes වර්ග තියෙනවා. ඉතින් මම ඉදිරියේදී මේ කෝඩ් වෙන වෙනම ඕගොල්ලන්ට කියලා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු සාමාන්‍ය website එකක් නිර්මාණය කරන්න කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම මේක නිකන් සාමාන්‍යයෙන් dasit bro කියලා ටයිප් කරමු. ඊට පස්සේ මෙන්න මේ විදියට අපි ෆයිල් එක සේව් කරගන්න පුළුවන් මෙතන මේ හරහා. හරි අපිට shortcut එක මගිනොයි. ඉතින් මම මේ විදියට shortcut එක හරහා සේව් කරගත්තා. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ මෙන්න මේ ෆයිල් එක සේව් කරගන්න. ඉතින් මේ ෆයිල් එකට අපි නේම් එකක් දෙන්න ඕන. ඉතින් මම මේ විදියට QWERTY කියලා ටයිප් කරා. ඊට පස්සේ අපි නිකම්ම මේක සේව් කරන්නේ නැහැ. ඉතින් මේක සේව් කරාදී අපි මේ විදියට මේ ෆයිල් එකේ වර්ගය මොකක්ද කියලා මෙතනදී දාන්න ඕන. ඉතින් මේකෙදි මම .html කියලා ටයිප් කරනවා. ඊට පස්සේ ඔයාලට මේක අනිවාර්යෙන් කරන්න ඕන. මොකද මේක වෙබ්සයිට් එකක් නිර්මාණය කරද්දී අනිවාර්ය නීතියක් HTML ෆයිල් එකක් විදිහට තමයි සේව් කරන ඕන. වෙන විදිහේ ෆයිල් එකක් විදිහට සේව් කරොත් ඒක හරියට වැඩ කරන්නේ නැහැ. එතකොට ඒක වැඩ කරන්නම නැති වෙනවා. ඉතින් හරි. අපි මේ විදිහට සේව් කරා. හරි. දැන් අපි යමු අපි සේව් කරගත්ත තැනට. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ පේනවා තියෙන මේ QWERTY කියන ෆයිල් එක දැන් Chrome HTML document එකක් විදිහට සේව් වෙලා තියෙනවා. ඉතින් මේ ඔයාල හිතනවා ඇති මේ වාගේ මේ විදිහට Chrome HTML document එකක් නොවුණේ ඇත් කියලා. ඉතින් මේක වෙන්නේ වාගේ නීති සාමාන්‍ය මේකට ඔයා Chrome එක download කරලා install කරලා නැතුව ඇති. නැත්තම් ඔයාගේ computer එක default web browsing app එක නොවෙන්න පුළුවන්. ඉතින් ඔයාට ඒ වාගේ මේක open වෙනවා අනිවාර්යයෙන්ම ඔයාගේ අනිත් ඔයාගේ computer එකට install කරලා තියෙන අනිකුත් web browser හරහා. ඉතින් අපි QWERTY වගේ Microsoft Edge වගේ දේවල් දෙක තමයි මේ HTML දේවල් හදද්දී හොඳම එක. ඉතින් අපි මේ විදිහට QWERTY කියන ෆයිල් එක ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට Chrome එක ඕපන් වෙලා Google Chrome එක ඕපන් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට දැන් පේන ඇති Chrome එකේ මෙන්න මේ විදිහට dasit bro කියලා ටයිප් වෙලා තියෙනවා. ඉතින් අපි මේ විදිහට වෙන මේ QWERTY HTML කියලා මෙතනදී සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේදී HTML කෑලම අහ ගන්න විදිය වගේ මෙතනට මේ නම වෙනස් කරගන්න විදිය ගැන අපි ඊළඟට කතා කරමු. මේ වගේ මේක ගැන තවත් බොහෝ දේවල් අපි ඊළඟට ඉගෙන ගමු.
hari ini mau video rumah notepad deh, open kerja kata. Iti mau mau jadi dasi bro kini ke aing kerja, na. Ap mau video itu file ke HTML dokumen deh, kita mau jadi HTML kila save kerja kata. Ini pasti mama pilih ya pilih barang itu salah kerja kan, nona. Ini deh mau jadi tiaga kata. Ini pasti ap mau jadi HTML kila search type kerja kata. Hari, deng ap mau jadi water mau jadi H1 H1 ini kayak tuh le, mereka heading one, itu mereka di H1 H1 ini na H6 world ini kan mau ada pulang, pakai cara, nih itu mereka di ada, berbeda font size world, mereka di balagan pulang, itu mereka di mama mereka di tawat bahu kod suar gitu na, waktu mereka Google lekah raha, wae Warta hua gana puluang, eo netang o golon ta puluang, meke poti eno a meke yargane youtube beke video sti eno a ta iga balala iga na gana puluang. Iti me wider mande H1 ni kaya tule, me wider dasit bro kira type kala me wider H1 ni ka aing kara gana wala. Ida pasi api me capital simple me tena dia dala weni ne, warta ono widi kara ti yana puluang. Ini harus memang jadi H2 bega, apa H2 bega dasit bro kila type kerjakan, dia memang jadi H1 ke H2 ini dia mereka H2 kila type kerja, ini harus H3 world dalah bi dasit bro kila kila, dan mereka H3 kila wahana mana. Ini pasnya H4 world lagi, tapi mereka cari type kela H3 kela, misalnya kalau mesti mang ani tiap karena ani nih, misalnya H4 hari itu mereka save kara. Apa itu pasnya mereka reload karan nona, apa itu mentering reload this page. Hari apa itu shortcut ke arah karena pula. Ini aku kan dalam pain ya, nanti maki H1 ini kami ini dia ada font size juga, ya bagi mereka H2 ini kami ini dia ada, ya bagi mereka H3 ini kami bagi mereka, ya bagi mami H4 ini. Ini memang dia itu sama nih website ke hadan ini dia basic tiga. Ini mami ini dia di kill dino, kami ke ani codes warga. Ini mami bagi videos mama upload kerja mungkin kalau untuk dana karena අමතකනො කර මගේ YouTube channel එක subscribe කරන්න එතකොට ඔයාලට පුළුවන් මගේ videos එකක් upload කරපු ගමන් ඔයා ළඟට ගෙන්න ගන්න. ඉතින් මගේ video share කරන්න ඒ වගේ මගේ videos වලට like කරන්නත් අමතක කරන්න එපා. ඊළඟට ආයෙත් හමු වෙමු අපි ඊළඟ video එකෙන්.